දවසේ එදා රෑම් ගෝල් පේස් එකට කිලින එක නෙමෙයි ඔළුව තියෙන පාලකෙක් කරන්න තිබ්බේ. එහෙනම් ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රධානම ආවත අරගන්න නම් රටට අවශ්‍ය මොකද්ද? හොරකම වංචාව දූෂණය නාස්තිය අක්‍රම අක්‍රමිකතා නැති වගකීම් සහගත පාලනයක්. අපි එවන සල්ලි තොපි හොරා කරනවා. මහ බැංකුව කඩලා ගත්ත රනිල්ලා ඇතුළු කට්ටිය. ඒවා වගකීම්ෙන් පාවිච්චි කරන්නේ නැහැ. අනිල් මාර් ස්මාර්ට්. හැබැයි මාර් පොර. බුම්දෙල් වැඩි වෙනවා ලීටරයක් කින් 253කින් රනිල් මාර් දැන් අපේ යාළුව අපෙන් අහනවා මචං කියලා අහනවා එමෙතුමා කියලා අහනවා මන්ත්‍රීතුමා කියලා අහනවා සහෝදරයා කියලා අහනවා බබම්බුලන් කියලා අහනවා උඹලට පුළුවන් ද මේක විසඳන්න ඒ නිසා තමයි අපේ දැන් සම්පූර්ණම ફોකස් එක මේ ඔක්කොම කියලා 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 අන්තිමට කියන්නේ මොකද පාර්ලිමේන්තුව ඉස්සරෝපල් මිලියන ගණන් ජනතාවක් එළියට බහැලා අරගල කරලා දැන් පොඩ්ඩක් ඒක වෙනස් අරගලේ වෙනස් වෙනස් අධිරකට යමින් තියෙනවා. ඉතින් මිලියන ගණන් ජනතාව එළියට බහින්නේ නැහැ. ඒ සමාජය ඇතුලේ තියෙන, ඒ දේශපාලන ඇතුලේ තියෙන ගැටලු පිළිබඳ විරෝධතාවක් නැත්තම්. අවබෝධයක් අදාසක් නැත්තම් මිලියන ගණන් ජනතාවක් එළියට එන්නේ නැහැ. නුවර ඉඳන් කෝච්චිය එළියලා කොළඹ යන්නේ නැහැ කවුරුත් මෙහෙවන්නේ නැතුව. එහෙම ගියානේ. එහෙම ගියා. එතකොට අපි පොඩි අපි අදහසකට එන්න වෙනවා අපිට ජනතාවට දැන් අවබෝධයක් තියෙනවා ජනතාවට අවබෝධය තවත් අවබෝධයක් නැත්තම් ලක්ෂ ගණන් ජනතාව පාරට බහින්නේ ජනාධිපතිවරේ පන්නන්නේ නැහැ නන් ලක්ෂ ගණන් ජනතාවකට දැන් අවබෝධයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව බලයට ගෙනාවට පස්සේ එයාව බලයට ගෙනාවට පස්සේ රට කැළඹිල්ලට පත් වෙච්ච පළවෙනිම ආපු ප්‍රශ්නේ මතක් කරන්න මොකද කියන්නේ? ගොවියන්ගේ ප්‍රශ්නේ. පළවෙනිම ආපු ප්‍රශ්නේ පොහොර. ඒකත් එක්කම ආයි ගැට ගැහුවොත් අපි කෘෂි රසායන මොනවාද මේ කුමිනාශක සහ වල්නාශක. ඒ වෙනකොට සමාජයට මේක ගැන හොඳම අදහසක් තිබෙන්නේ වැහුවා මීඩියා වලින් කාබනික පොර අරවා මේවා කතන්දර දාලා වකුගඩු ගැන කියලා අරවා කියලා මිනිසුන්ගේ ලෙඩ වෙනේවා කතා කියලා කතා වැහුවා නමුත් දැන් වෙනකොට සමාජයට අවබෝධයක් තියෙනවා ඒක නතර කරේ එහෙම නැත්නම් ඒ කෘෂිකර්මාන්තයට අදාළ දේවල් ටික නතර කරේ ඩොලර් නැති නිසා කියලා දැන් වෙනකොට අදහසක් තියෙනවා දැන් බලන්න ඔය අනිත් ප්‍රශ්න ටික දැන් හද කතා කරන बितरे प्रश्न डॉलर नैतिक में प्रश्न भूमि तेल मिल मंदन ने लोक इतिहास कोई कर लीन अदेला भूमि तेल मिल लीटर एकट देशीय पनस तुना वेडिकर प्रश्न गेट गई लदी डॉलर एक डॉलर एक गेट गई लदी दमट आप උයන්කොට සහෝදරයා අපි අතන ඕගොල්ලෝ එනකන් වාඩි වෙලා කතා කර කර ඉන්නකොට ඉස්සර මාස 3කට බෙහෙත් ගන්න යන මුදල කිව්වා එකවර හරි ඒ වගේ තුන් ගුණයක් යනවා දැන් එම බෙහෙත් ප්‍රමාණයම මාස 3ට ගන්න ඉලක්කම් ඕනේ නැහැ ඒක කෙනාගේ වටෝරුව වෙනස් නේ හරි මේ අර්බුදය මතුවෙන්න කලින් බෙහෙත් මාස 3කට එකවර බෙහෙත් ටික ගන්නකොට ගිය මුදලට වඩා එම බෙහෙත් ප්‍රමාණයම එම වට්ටෝරුවම දැන් ගන්නකොට ඒ වගේ තුන් ගුණයක් යනවා කලින් රුපියල් 3000ක් ගියානම් දැන් යනවා 9000 කොතනද ප්‍රශ්නේ මේකත් ඩොලර් එකද ඔය විදියට මේ මෑත කාලේ කතා කරපු දැන් මේ ජනතාව දුක් විඳින වද විඳින ප්‍රශ්න ටික ඔක්කොම අපි පෙළගස්සලා බැලුවොත් මේ ශනිකව මතුවෙච්ච
ඒ ප්‍රශ්න ටික ඔක්කොම පෙළ ගැස්සුවාම තියෙන්නේ ඩොලර්. එන උත්තරේ මොකක්ද? උත්තරෙත් ඩොලර්. ප්‍රශ්නෙත් ඩොලර්. ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කම තියෙන්නේ මොනවාද? ඩොලර් වලට. දැන් අපේ යාළු අපෙන් අහනවා මචං කියලා අහනවා එමෙතුමා කියලා අහනවා മന്ത്രിතුමා කියලා අහනවා සහෝදරයා කියලා අහනවා උඹ බම්බුලන් කියලා අහනවා උඹලට පුළුවන්ද මේක විසඳන්න කියලා අපෙන් අහනවා අපේ උත්තරේ මොකද පුළුවන් පුළුවන් දැන් ඔය රනිල්ට අමාරුයි විතරෙත් මෙහෙම ගියා නේද රනිල් ඇවිල්ලා දැන් විසඳයි කියලා හිතුවේ එමෙන්නේ කියන්නේ රනිල් විසඳයි කියලා හිතුවේ රනිල් තමයි හොඳම පොර දැන් මම දැක්කර වික්ටයිවන් ගේ යනවා වැඩ සටහනක් ඒකේ වික්ටයින් කියනවා රනිල් තමයි දැනට ඉන්නේ ස්මාර්ට්ම මිනිහා වෙන කවුරුත් නැහැ ඉතින් තව නන් ටිකක් කියලා කියනවා නෑ මේ ඒගොල්ලෝ ඇත්තට පරණතය නෙමෙයි රනිල් තමයි ස්මාර්ට්ම මිනිහා රනිල් මාර ස්මාර්ට් හැබැයි මාර පොර භූමිතෙල් लीटर देशीय पानस तुना के रानील मार स्मार्ट नंदलाल मरु बला अपे रटट डॉलर लबेन सियलुम मावत वैसी एत दमेगियाने रानील विक्रम सिंह ये आगमे तुनाट पास तो गोटा एवेन कोटा जनाधिपति නන්දලාල් ගෙනලා දාලා මහ බැංකුවට කියනවා අපිට ඩොලර් ලැබෙන මාවත් සියල්ලම වැසී ඇත එන උත්තරේ මොකක්ද නිකන් සරලයි නේ මිතුම් උත්තරේ මොකක්ද එහෙනම් ඒ පාරවල් ටික අරගන්න ඩොලර් ලැබෙන මාවත් වැහිලා නම් ඩොලර් ලැබෙන මාවත් අරගන්න ඕනේ අපෙන් අහුවොත් උඹලට පුළුවන් ද අරගන්න ඔව් පුළුවන් ඔව් පුළුවන් එහෙනම් අපි කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ ඇත්තිලා මේක මාරු කරපල්ලා කියලා දැන් අපි ගමු අපි කියන රනිල්ට බෑ ඒ කියන්නේ රනිල්ට බෑ වැහිච්ච ඩොලර් මාවත් ටික අරින්න ඒ නිසා තමයි භූමිතෙල් ලීටර යන්නේ රුපියල් 2000 sorry 253 3යි ඒ නිසා තමයි පිටරේ ඉහළේ යන්නේ කුකුලන්ට ආහාර ගේන්න ඕනේ ඒකට අවශ්‍ය කරන එන්නත් වර්ග ටික ඕන හෝමෝන් වර්ග ටික ඕන කිකිලයන්ට ඒ ටික ගේන්න ඩොලර් එක දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපිට කිව්වා අපිට ඩොලර් ලැබෙන ප්‍රධාන මාවත තේපොල් රබර් දැන් මොකද්ද අපිට ඩොලර් ලැබෙන මාවත ප්‍රධාන මාවත මොකක්ද මාවත් එකක් ගමු පළවෙනිම එක මොකද්ද දැන් අහන්නේ පළවෙනි එක තමයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපිට එවන ප්‍රේෂණ අපි කියමුකෝ ඒගොල්ලෝ අපිට එවන මුදල අපි සරල ඒගොල්ලෝ අපිට සල්ලි එවන එක තමයි අංක 1 දැන් රනිල් අගමැති වෙච්ච දවසේ ඉඳන් ජූලි මාස මැයි මාසේ 9 වෙනිදා ඉඳලා අද වෙනකන් අපි රනිල්ගෙන් අහනවා ඒ මාවත අරගන්න රනිල් වික්‍රමසිංහට පුළුවන් වුණාද කියලා. බැරිලද? ඔගොල්ලන්ට ඇහෙනවා ඇති ප්‍රවෘත්ති බලද්දී විවිධ ක්‍රමවලට ඇහෙනවා ඇති විදේශගත ශ්‍රී ලාංකිකයෝ රටට එවපු මුදලින් 60ක් 60ටත් ටිකක් වැඩි නතර වුණා. 60ක් නතර වුණා. ඇයි ඒගොල්ලන්ගේ රසායන තුනද? එහෙම ප්‍රවෘත්තියක් ඇහුවද නැහැ ඒගොල්ලන්ට වැටුප් අඩු වුණාද නැහැ වැටුප් වැඩි වෙලා තියෙන්නේ එහෙනම් ඒගොල්ලෝ වුණ මුදල් අඩු වුණේ කොහොමද ඇයි මුදල් අඩු වුණේ මොකද්ද තර්කය අපි ඉකින් එක බලන්න බෑ නිකන් දේශපාලන ඔහෙ අත ගෑවට අහුවෙන්නේ නැහැ ඇයි මොකද්ද 60ක් නැති වුණ මොකෙන්දල මොකද්ද ඒගොල්ලෝ කියන්නේ අපි එවන සල්ලි තොපි හොරා කනවා මහ බැංකුව කඩලා ගත්ත රනිල්ලා ඇතුළු කට්ටිය
ඒවා වගකීමෙන් පාවිච්චි කරන්නේ නැහැ. හරි ආයෝජනවල යොදවන්නේ නැහැ. හොරකම වංචාව දූෂණ නාස්තිය අක්‍රමිකතාව. ඒක රටේ හදපල්ලා ඒක ඇල්ල හදපල්ලා. ඒ අප්සට් ගිහිලා දින එක හදපල්ලා එතකොට අපි එවන්න. රනිල් වික්‍රමසිංහ ආවට පස්සේ ඒ ප්‍රේෂණ ඇයි එන්නේ නැත්තේ? ඇයි ඒ පාර ඇරුන්නේ නැත්තේ? වහගත්ත පාර. තාමත් තොරකම වංචාව දූෂණය නාස්තිය අපරාධ මර්ධනය අක්‍රමිකතා උපදේශක පත් කරන මොනාට පත් කරනවද දන්නේ නැහැ. ජනතාව දන්නේ නැත්නම් මං හිතා රනිල් දන්නේ නැත්නම් මේ එක එකව පත් කරේ මොනාටද කියලා උපදේශකයන්. තාමත් නාස්තිය. තාමත් නාස්තිය. ඉතින් ඒක එන්නේ නැත්තේ. එන ලංකාවට ඩොලර් ලැබෙන ප්‍රධාන මාවත අරගන්න නම් රටට අවශ්‍යයි මොකද්ද? හොරකම වංචාව දූෂණය නාස්තිය අක්‍රම අක්‍රමිකතා නැති වගකීම් සහගත පාලනයක්. එක්තරා ප්‍රමාණයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන එකක් හදාගත්තොත් ඒ ජනයා කල්පනා කරයි දැන් අපි ඩොලර් ටික යවන්න ඕන කියලා. එනිසා තමයි ඔය සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කතා කරනකොට ඒගොල්ලෝ කියන්නේ ජාතික ජනබල වේගයේ ඒකේ ඉන්න මොන කියලා. ඇයි ඒ ඉන්න මොන කියන්නේ? ඒ අපි ඉඳීමෙන් තමයි ඒ සීල් එක ගහගන්න පුළුවන්. හොරකම වංචාව දූෂණය නාස්තිය අක්‍රමිකතා නැති එකක් මේක විය හැකියි. මොකද මේක ඇතුලේ ජෙප්පොත් ඉන්න නිසා. නේ රනිල් වික්‍රමසිංහට ඒ සීල් එක ගහගන්න බෑ. आर्थिक दिगटम गेन ओन एक बल इन्नीट दिगटम गेनी अंड ओन एक देश पालने करने के अरमुन एक अरमुन देश तमन देश पालने करने के अरमु नैति करके ना आंड कर लड़कने बल होना धन रसकर बल होना धन रसकर विनमे धन रसकर बेरी बलया रणिल वेडकने बलय यानी धन रसकर बेरी बलयांट वेडकने दी मुखद ධනය රස කර හැකි බලයක් ධනය රස කර ගත හැකි බලයක් ඒ කියන්නේ පාලකින්ට පවතින තාක්කල් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ නිසි මුදල් ප්‍රමාණය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. දැන් අපිට මේක විසඳන්න පුළුවන් කියන පණිවිඩේ අපි කියනකොට ඔන්න ඔය කොටස අන්තර්ගතයි. මාස එකමාරක් ඇතුළත ආණ්ඩු හැදුවා තුනක් දැන් තවත් ආණ්ඩුවක් හදන්න කතා කරනවා. තවත් ආණ්ඩුවක් හදන්න කතා කරන එක ඇතුළෙම කියවෙනවා මොකද්ද? තාමත් රටේ දේශපාලන ස්ථාවර නැහැ. ස්ථාවර නම් ඕනේ නැනේ. සර්වපාක්ෂික ආණ්ඩුව. රටේ දේශපාලන ස්ථාවරයි නම් ඒක රට ගොඩනගන්න සමත් දේශපාලන ස්ථාවරත්වයක් ඕන. එහෙම ස්ථාවරත්වයක් තියෙනවා නම් රනිල් ආවා කියලා රනිල්ම කියන්න ඕනේ නැනේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු කියලා. එතකොට සර්වපාක්ෂික ආණ්ඩුව කදමු කියලා කියන එකෙන් බත් කියවෙනවා තාමත් මේ රටේ දේශපාලනේ අස්ථාවරයි. රනිල්ට ප්‍රතිපත්තිමය ප්‍රශ්න අපිට තියෙනවා. නමුත් සමාජ ස්ථාවරත්වයකුත් කරගෙන දේශපාලන ස්ථාවරත්වයකුත් හදාගන්න ඇත්තටම ඕනකමක් තිබ්බා නම් ඉස්සෙල්ලම තිබ්බේ ගෝල් පේස් අරගෙන කරුවන් එක සාකච්ඡාවක් පටන් ගන්න. ආරාධනා කරන්න. Taman දිවුරුන් දීපු දවසේ එදා රාම गोल पैसे का किली ने करें में उल्लूवती ना पाल के करने दी पे ये अर्गले क्रियाकारी के अंदर शिष्य क्रियाकारी को विविध आयत्ते के आधार उनके साथ चावक कारण में करने दी पे इवेनी देयक पीली बंद सम्मुतिया खदा करने अदाल देशपान परिशांस करने टीका पीली बंद सम्मुतिया खदा करने वैद्य पीली वेला साथ चावा मुखाक्वाद सर्वपाक्षिकता हरि
එතකොට උත්තරේ ඔය ඔක්කොම දින ප්‍රශ්නේ ආයි උත්තරේ තමයි ඒ කියන්නේ රට වැහිච්ච ඩොලර් මාවත්තික අරින්න උත්තරේ අර පළවෙනි එකට උත්තරේ තමයි තව එකක් දෙයක් මම කිව්වේ නැහැ වෙලාව ඉතුරු කරන්න ඕනේ ද පොඩ්ඩක් මතක් කරන්නම් විදේශ ආයෝජන ලංකාවට විදේශ ආයෝජන එන්නේ නැහැ තියෙන ආයෝජන තරය යනවා හේතුව අර දෙකමයි සමාජ ස්ථාවරත්වය නැහැ දේශපාලන ස්ථාවරත්වය නැහැ හේතුව ඒකමයි තව කාලයක් තිස්සේ නිදන්ගත හේතු තියෙනවා හොරගම වංචා දූෂණය දේශපාලඥයන් ඉදා ඉඳලා ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවක දක්වාම පැතිරලා තියෙනවා ඒකත් අපේ රටේ ආයෝජන වලට බරපතල ප්‍රශ්නයක් අපේ රාජ්‍ය සේවයේ අති බහුතරයක් හොරු ඒ කියන්න ඕනේ දේශපාලඥයන්ට හපන් සමාජ රාජ්‍ය නිලධාරී ඒ කියන්නේ මේක සංස්කෘතියක් වෙලා තියෙන ලේසි නෑ සාමාන්‍ය පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න හදන මිනිහෙක් ගමක හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒකට ඕන කරන මොනවාද ලියකියවිලි ටික හදාගන්න මම දන්න මිනිස්සු ඉන්නවා අවුරුද්දක් විතර කල් ගිය මිනිස්සු ඉන්නවා තාම දෙන්නේ නැහැ පුජ්‍යලිකෝ දන්න මිනිස්සු ඉන්නවා නෑදෑයෝ ඉන්නවා අපේ යාළුවෝ ඉන්නවා අපිට කියනවා සමහරලාට අපි ඉතින් කියනවා උන්ට දෙන්න ඕන උත්තරයකුත් තියෙනවා කඩපැලින් තොපි කරගත්තේ වැඩේ වාර අපි කරලා දීපුවා නෙමෙයි නේ බොලා ගන්න දීලා කරගත්තේ වැඩේ කාපිය උටව ටික එනකොට රට කඩම වැඩනවා ඒ නිසා තමයි අපේ දැන් සම්පූර්ණම ફોකස් එක මේ ඔක්කොම කියලා 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 අන්තිමට කියන්නේ මොකද්ද පාර්ලිමේන්තුව විසරෝ කළා ඒ කියන එකේ ලොකු විද්‍යාත්මක තේරුමක් තියෙනවා දැන් සමහරු හිතන් ඉන්නේ පාර්ලිමේන්තුව විසරවන්න කිව්වම මේ අපිට മന്ത്രിකම් ටිකක් ගන්න කියලා හදිස්සි වෙලා කියලා අපිට මට කියලා දෙන එහෙම සමහරු ආ උඹලා ඕක කියන්නේ උඹලට മന്ത്രിකම් ටිකක් ගන්නනේ ඕකටනේ එහෙම කියනවා නෑ මේක ඊට යාගේ ගැඹුරු කතාවක් දේශපාලනේ आर्थिक अर्बुदयाक एक समाज अर्बुदय कोई देशपालन अर्बुदय कोई हदन पसे ये आर्थिक अर्बुदे विसदन बै समाज अर्बुदे देशपालन अर्बुदे समनय की तोरव एक इतने मूलधर्मे समाज संसुम करो न देशपालने स्थावर त्यादन एवं तत्क अतुले तमय महादवंत आर्थिक अर्बुदय की पसे ඒකට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ ඒක ලෝකෙ කිසි තැනක පරණ පාලනය විසින්ම ඒක කරලා නැහැ. එහෙනම් දැන් අපේ වගකීම බහුතර මතේ බවට පත් කරන්න ඕන අපි පාර්ලිමේන්තුව විසිරුවපල්ලගෙන. රට සම්පූර්ණයෙන්ම වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න නම් උත්තරය තමයි පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕන ජනතාවට අවස්ථාව දෙන්න ඕන නව පාලනයක් ඉදිකර ගන්න.